ඔයාව හම්බෙනවා කියලා දන්නවනම් පොතක් හරි කියනවනේ ඔයාලා දෙන්න. එහෙනම් සර් ඊට පස්සේ මේ පාරේ කොයි වෙලේක හරි මාව හම්බෙයි කියලා හිතලා පොතක් හරි පෑනක් හරි නැත්තම් ඉතින් ওই චොක්ලට් එකක් වගේ එකක් කාර්ගේ දාන් ආවට කමන්නේ. හරි හරි චූටි දෝනි. මං එහෙම කරන්නම් කොහේන. ඇයි? දෝනි කිනවට කැමති නැද්ද? නෑ සර් මං ආසයි දෝනි කියනවා අහන්න. ඒ වුණාට කවුරුත් මට දෝනි කියලා කතා කරන්නේ නෑනේ. ආතම්ම කතා කරන්නේ කෙල්ලේ කියලා. මට එතකොට යාව හරි දුරයි වගේ දැනෙන්නේ සර්. හරි හරි. මට පුළුවන් හැම වෙලාවකම මං දෝනි කියලා කතා කරන්නම්කෝ. ආ අපිට ළඟදිම නුවර යන්න වෙනවා. අපිට? නුවර? ඇයි අනේ මං කිව්වා නුවර ජනගායනා තරඟක මං පළවෙනියා වුණා කියලා. ඒකවත් මතක නෑ. ඒක මතකයි. ආතම්ම එන්න බෑලු. අපි යම්. අනිවාර්යෙන්. අනිවාර්යෙන් මං දෝනිය එක්ක යනවා. බෙදාගෙන කන්න මිසක් බදාගෙන දුවන්න නෙවෙයි. හා බදාගෙන දිව්වේ බෙදාගෙන කන්න පුළුවන් තරම් හම්බ වෙනකම් විනු. මෙතන හොඳයි. ඉතින් ඔය තියෙන්නේ අපි තුන්දෙනා නැති වෙන චිකන් සෑන්ඩ්විච්. අම්මෝ අද අපි එහෙනම් හෙන පොහසත්තු. ඇයි? ඇයි කියලා අහන්නේ? මේ දවස්වල චිකන් සෑන්ඩ්විච් කනවා කියන්නේම පොහසත්කමේ උප්පරීමේ තමයි. ඔය මොනවද අනේ? ලෝකේ සමහර රටවල තියෙනවා ලක්ෂ ගණන් වලින් චිකන් බර්ගර්ස්. අයියකඩු ඒවා රත්තරන් වලින් දාදන්නේ හරියටම හරි චිකන් බර්ගර් වල රත්තරන් කුඩු දවටන හිම් තමයි ඒවා ඝන. ඇයි ඔයගොල්ලෝ දන්නේ නැද්ද දැන් කුකුල්ලු නොමර කුකුල් මස් කන්න පුළුවන්. මම දැක්කා සිංගප්පූරේ තමයි වෙන්නේ කරන්නේ ලැබ් වල કૃතිමව චිකන් හදනවා. ආ කුකුල්ලෝ කිව්වම මතක් වුණේ අපේ ගමේ පීටර් මාමට මාර වැඩක් වුණානේ. කවුද පීටර් මාමා? පීටර් මාමා කියන්නේද? පීටර් මාමා කියන්නේ අපේ අම්මගේ ලොකු අම්මගේ මල්ලි බැඳපු නෑකම් මොන්නේ කතාව කියන්නකෝ. පීටර් මාමා අහන්නකෝ. පීටර් මාමට ලොකු කුකුල් කොටුවක් තියෙනවා. ඉතින් දවසක් මහත්තුරු වගේක් ඇවිල්ලා කිව්වලු මේ කුකුලන්ට මොනවද කන්න දෙන්නේ කියලා. ඉතින් පීටර් මාමා කිව්වලු ඔය ගෙදර ඉතුරු වෙන මොනවා හරි කන්න දෙනවා කියලා. ඊට පස්සේ මේ මහත්තුරු කිව්වලු අපි සත්ව අවිහිංසාවාදී සංවිධානයෙන් ඔයා හරියට මේ සත්තුන්ට කන්න දෙන්නේ නැහැ. අපි ඔයාලට විරුද්ධව නඩු දානවා කියලා. පීටර් මාම් බේලා තියෙන්නේ බොහොම අමාරුවෙන්. ඊට පස්සේ ආයෙමත් දවසක මේ මහත්තුරු ඇවිල්ලා ඇහුවලු
මේ කුකුලන්ට මොනවද කන්න දෙන්නේ කියලා. ෂුවර් එකට මම කියන්නේ හොඳම කුකුල් කෑම දෙනවා කියලා. කුකුල් කෑම විතරක් නෙමෙයි වැඩි හොඳට හාලුත් කන්න දෙනවා කියලා කිව්වලු. ඊට පස්සේ ආපු මිනිස්සු කිව්වලු මිනිස්සුන්ට කන්න තියෙන හාල් සත්තුන්ට දීලා වා කරන්නේ ලොකු අපරාධයක්. අපි ඔයාට විරුද්ධව නඩු දානවා කියලා. ඉතින් මාමට නඩු දාලද? නඩු දාලා නැහැ. මාම කොහොම හරි ෂේප් කරගෙන වැඩේ කියන්නේ ආයෙමත් දවසක මේ මිනිස්සු ඇවිල්ලා අහුවලු කුකුල්ලන්ට මොනවද කන්න දෙන්නේ කියලා. ඉතින් අපිට මොනවද කියලා තියෙන්නේ? පීටර් මාම කිව්වලු මම උදේට නැගිටලා කුකුල්ලන්ට සල්ලි දෙනවා. ඒගොල්ලෝ ගිහලා ඕන දෙයක් කාලේනවා කියලා. මම බෙදන්න. එක පැත්ත ලොකුයි නේ. මේ පැත්ත ලොකු නාවිනු. අනේ මේ පැත්ත ලොකු නා. සොරි. මාර බෙදිල්ලක් මේක. සමානව බෙදෙනවා කියලා අසමානව බදාගෙනම කෑවා. මෙන්න බදාගෙන කෑවේ නෑ, පේන්න කෑවේ. හරි හරි රණ්ඩු කරන්න එපා. මං සැරේදී වැඩිපුර චිකන් සැන්විච් හදාගෙන ඉන්නම් අම්මට කියලා. මරු මරු. නෙළුම් මාන්ටිගේ සැන්විච් කාලා උමාලි මිස්ගේ නෑදෑවෙන ආන්ටිගේ ඉඟුරු ප්ලේන් ටී ගැහුවා කියන්නේ ඉතින් අය වෙන මුකුත් ඕන්නේ. මේ කවදා ඉඳලාද ඔයාලා දෙන්නට සනුක වගේ පඩජහරිය දෙන්නෙක් උනේ? මේ පුංචි කාලේ ඉඳලම අපි දෙන්නගේ බඩජාරීකම ගැන දන්න ඔයා මොකද මේක පාටම සනුක එක්ක මතක් කරන්නේ? අපේ කඩෙන් ආකාශ් කෙනා මහා ගන්නනේ. අනේ මේ හලෝ ජයබාහු කරල්ලියද්දගේ පුතා මාලන් කරල්ලියද්ද. යස් ස්පීකින්. කරල්ලියද්ද මහත්තයෝ බොරු ෂෝ නැතුව සිංහලෙම කතා කරමුද අපි? කවුද මේ? මම කවුද කියන එක මහත්තයර වැදගත් නෑ, මම කියන දෙයි වැදගත් වෙන්න ඕනේ. දැන් මොකද්ද කියන වැදගත් දෙ? වැදගත් දෙය තමයි බොරු වැඩ කරලා නිකන් උඩ බලාගෙන කියලා ගහගන්න එපා. මේ ආයිෂමේ තමුන් කියන දේ තේරෙන්න කියනවා නැත්නම් ඔය ෆෝන් එක තියලා නිකන් ඉන්නවා. කරල්ලියද්ද මහත්තයෝ තමුන්ට මීට අවුරුදු 18කට කලිනුත් තිබ්බේ ওই මූලක් ගින්න ගායම තමයි. එදා තමුන් නැති කරගත්තේ තමුන්ගේ පෙම්වතිය. හැබැයි අද තමුන් නැති කරගන්න හදන්නේ අර ගෑණී දරුවයි. දැන් මොකද්ද තමුසේ කියන්න හදන්නේ? මම කියන්න හදන්නේ මම කරන්න හදන දේ නතර කරන්න නම් තමුන් ওই පොලිස් කේස් එක ඉල්ලාස් කරගන්න. මොකද පොලිස් කේස් එක? ආ ඔයා බබා ඔයා දන්නේම නැහැ ඒක. බබා දන්නේ නැද්ද කියලා මම බලා ගන්න. කියන දේ තේරෙන්න කියනවා. හරි. එහෙනම් තේරෙන සිංහලෙම කියන්නම්කෝ. ඔය මහත්තයාර ක්ලෝස් කරලා තිබිලා ආපහු ඇරවපු වතුරු දන් වෙච්ච ගෑණිගේ කේස් එක ආපහු ක්ලෝස් කරවන්න ඕනේ. මහත්තයාට තේරුණාද? තේරුණේ නැත්තම් කියන්න. අපිට ඕන නම් තේරෙන දෙමිනුනු තේරෙන ඉංග්‍රීසියනෝ ඒ දෙකෙන්ම කියන්නත් පුළුවන්. ක්ලෝස් කරේ නැත්තම් අම්මෝ ඉතින් එහෙම වුණොත් සෙනසුරු එරාස්ට් එකක් ආවා වගේ තමයි මහත්තයෝ. සමහර වෙලාවට ජීවිත චුව නැති වෙන්න පුළුවන්. මේ අයිසමේ තමතරම කටින් බය කරගන්න බෑ. අන්න එක තේරුම් ගන්න. කටින් නෙමෙයි මහත්තයෝ අතින් පයින් වුණත් බය කරන්නම්කෝ. මාලන් මහත්තයා තමුන් ඇස් කන් අරගෙනම බලාගෙන ඉන්නවකෝ.
ඔව් මාලන් කියන්න. මචං මේ කවුද මන්ද එකෙක් කතා කරලා මට මේ තර්ජනය කළානි. ආ දැන් තර්ජනය කරලා කිව්වම අපිට පොලිස් කේස් එක නතර කරන්න එහෙම නැත්නම් උඹ මරනවා කියලා. නැත්නම් ගෑණි ළමයි මරනවා කියලා. එහෙමද? ඕනේ බං. උඹ කොහොමද ඒක දන්නේ? මචං අපි පොලිසියෙන් ඉන්නේ. දේකට කියන්නේ පොලිස් සෙන්ස් කියලා. අපි හැම වෙලාවෙම ඉන්න එක එක ಜಾති අපරාධ කේස් එකනේ බං. ඉතින් අපිට ඕවා ෆුල් නෝම. උඹ කියන්නේ එතකොට මේ ගණන් ගන්න ඕනේ නැහැ කියලාද? නෑ මචං. අපි කිසිම දෙයක් සැහැල්ලුවට ගන්නවත් සුළුවෙන් හිතන්නේවත් නැහැ. දැන් උඹ කෝකටත් කොමන් සෙන්ස් පාවිච්චි කරලා වෙන්දට වඩා ඇලර්ට් එක හිටපන්. මචං මේ මම මේ කතා කරපු නම්බර් එක එවන්නද? හරි ඔපංකෝ. කොහොමත් ඕක අපිට ડોකියුමන්ටේෂන් වලට ඕන වෙනවා. හැබැයි ඒකෙන් වෙන වැඩක් නැහැ බං. ඇයිති මේ නම්බර් එකෙන් අපිට කතා කරපු කෙනා හොයාගන්න බැයිද? මෙහෙමයි බං. හැම අපරාධකාරයම ඇඩ්වාන්ස් හිතනවා. ඒක ඇත්ත. හැබැයි මේ උන් දන්නේ නැහැ උන්ට වරදින්නේ කොතනද කියලා. මේ අනික් කාරණාව තමයි මචං උන්ට වඩා ඇඩ්වාන්ස් අපි හිතනවා කියලා උන් කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ. මම නම්බර් එක වල ඇලර්ට් එක හිටහංගෝ. මම මේ කට උත්තරයක් ගන්න කියලා අපි සුමිත්ට කියන්න. අනේ මචං උඹ තරහ ගන්න එපා මම මේක අහලා හැමතිස්සෙම උඹට කරදර කරනවට. අපි කේස් එකේ අලුත්ම තත්ත්වය මොකද්ද මචං? එහෙම ඉතින් අලුත් තත්ත්වයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. මම පොඩ්ඩක් ඉවසලා හිටපන් හිටියා වගේ. අපි ඉක්මනට කේස් එක විසඳලා දෙන්න. අනේ මචං මේ කේස් එක ඉවර කරපන්. මගේ ආදරේ මට ගෙනත් දීලා. මචං මට ඇත්තට මෙයා ජීවත් වෙනවද කියලා දැනගත්තොත් ඇති. හරි මාල. අපි බලමුකෝ මචං. හරි මචං. නම් මෙහෙම රැතිසෙන්න එපා හරිද? ඇයි? එකක් ලෝභයි. අනික බයයි. ඇයි ලෝභ? ඇයි බය? ලෝභ ඔයා ගියාට පස්සේ මේ සුන්දර මොහොත ආයෙන්නේ නැහනේ. එනා යන්න නැතු ඉන්නම් ඉතින්. අපෝ අපෝ එපා. මේ හිටපු ටිකට දීපු අද ටික හොඳට ඕම ඇති. මොකද්ද කිව්වේ? මට මේ ලෝකේ මගේ අම්මයි තාත්තයි නෑ. ඒ නිසා පුංචි කාලේ ඉඳලම මට මගේ කියලා ආදරයක් තිබුණේ නෑ. ඒ ආදරේ පපුව පුරාම විඳි මං ඔයාගේ මාල. ඒ නිසා මගේ හුස්ම තියෙනකන් මට ඒ ආදරේ ඕනේ. ඒකයි මට බය. අම් පුංචි කාලේ ඉඳන්ම මං ආදරේ කරන දේවල් මගෙන් දුරස් වුණා මාල. මට ඔයාව නැති කරගන්න බෑ මණිකේ. බය වෙන්න එපා. ඔයා මගේ හුස්මනේ. හුස්ම නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන්ද? කද්දෝ ඔය කියන්නේ? ඔයා මොකද කියන්නේ? ආදරේ කියලා. දැන් රෑවිලා. ආ ගෙදර යන්න පැටියෝ. පරිස්සමෙන්.
හැබැයි අපිට ඕනේ උඹ මෙච්චර වෙලා ජනේලි එල්ලි පැණි පෙර පෙර කතා කරපු කෙල්ලත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න. නැත්නම් නැත්තම් උඹ මරණ කර අපිට සිම්පල්. හැබැයි අපි කරන්නේ කෙල්ලව මරණ එක. උඹ හොඳට හිතලා තීරණයක් ගන්න. එදා මං උන්නේ අනතුරු ඇඟවීම් ගණන් නොගෙන රන්මලිව නැති කරගත්තා. අදත් ඒකම වෙනකොට මං නිහඬ වෙන්න ඕනද? ප්‍රශ්නයක්ද උත්තරයක්ද කියන්න මන් දන්නේ. හැබැයි මං උත්සාහ කරනවා මේ හැම දෙයක්ම විසඳගන්න එක හොඳ අවස්ථාවක් කරගන්න. ඔයා මොනවද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ පුතා. ගොඩාක් දේවල් මට තේරෙන්නේ නැහැ. හැබැයි මං ළඟදිම තේරුම් කරනවා. ඔයා ඔය යන්නේ වැරදි ට්‍රැක් එකක. තේරුණාද? ඉස්සර මම වැරදි ට්‍රැක් එකක ගියා. හැබැයි දැන් යන්නේ මම හරි ට්‍රැක් එකේ. ගොඩාක් අය උත්සාහ කරනවා මාව වැරදි ට්‍රැක් එකේ යවන්න. ඔයා මට හින්ට් පාස් කරනවද? මං කාටවත් හින්ට් පාස් කරන්නේ නැහැ. හැබැයි මම වෝන් කරනවා. ඇත්ත එළිනුන දවසට ගොඩාක් ඇස්වලට අඬන්න වෙයි. මාත් බලාගෙන ඉන්නවා මේ දවස් එනකන්. අපිට අඬන්න ඕන කමක් නැහැ. ඔයා hina වෙනවා නම්. අනේ සහනි කියන්නකෝ. දැන් මං අහන්නේ සංවරය නිකන් බෝලයක් වගේ නැද්ද? ලස්සනයි බෝලෙකුත් වගේ නිකන් පංචින් බෑග් එකකුත් වගේ නේද? punching bag akash akash punching bag teacher teacher mokak gana gahan inn ekada ne andin ek andin ek mage wam mata karanna de mage dakunu ada danne ne mage dakunu ada hitana de mage wam mata danne ne that's all you got to know macha that's all ara kella ne balikawa etulata giye sir තේරෙන්නේ නැත්තේ කොහොමද ගණදුනු කරන්නේ කියලා. Oh my god. ඔය දන්නේ ගණදුනු කරන්නේ විතරමයිනේ.